උදෑසනකු සමගි ජන සන්ධානයේ සියලුම පක්ෂනායකවරුණි ඒ වගේම අපේ මාධ්‍ය හිතවතුනි. පහුගිය මැතිවරණයෙන් මේ රටේ ජනතාව රටටත් අපිටත් කිව්වේ මේ රට ගොඩනගන්න අලුත් ගමනක් යන්න ඕන කියලා. අපි දන්නවා පහුගිය කාලේ පහුගිය අවුරුදු ගාන ඇතුළත ජනාධිපතිවරණ අටක් තිබ්බා මේ නම් වෙනි එක. ඒ අටේදිම 50%කට වැඩිය බහුතර බලයක් ලැබලා දුන්නා ඒ පත් වුණ හැම ජනාධිපතිවරයාටම. මෙවර ජනාධිපතිවරණේ මේ අලුත් ජනාධිපතිවරයාට ලැබලා දුන්නේ 142ක් විතරයි. 156ක් එතුමාට ඡන්දේ දෙනකොට 177ක් එතුමාට ප්‍රතිපක්ෂවලට ඡන්දේ දීලා තියෙනවා. එහෙනම් මේ රට ජනතාව පැහැදිලිව කියලා තියෙනවා සියලු දෙනාම එකහු වෙලා මේ රට හදන්න ඕන කියලා. අපි අතීතයේ ගත්තම අසීමිත බලයක් දුන්න හැම වෙලාවකම රට වැරදි මාර්ගයට ගිහිල්ලා තියෙනවා. 1994, 2005, 2010, 2019 තුනෙන් දෙක බලයක් දුන්න මේ හැම අවස්ථාවක වගේම. ඒ ගත්ත තීන්දු නිසා තමයි රට අද බංකොලොත්භාවයට පත් වෙලා තියෙන්නේ. රට ආර්ථික වශයෙන් කඩා වැටලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථා සංශෝධනවලදී තනි පක්ෂයක් කරපු හැම ව්‍යවස්ථා සංශෝධනයක්ම රටට අහිතකර වෙලා තියෙනවා. ඒකාධිපති වාදය කරා ගමන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 18 ව්‍යවස්ථා සංශෝධනය, 20 ව්‍යවස්ථා සංශෝධනය. නමුත් සියලු දෙනා එක්කව කළා. විපක්ෂයත් ආණ්ඩුවත් එක්කව වෙලා කරපු 17 ව්‍යවස්ථා සංශෝධනය, 19 ව්‍යවස්ථා සංශෝධනය, 21 ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටත් ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. අපි ඉල්ලන්නේ මේ රටේ ජනතාවගෙන් සමගි ජන සන්ධානයේ විදියට මේ රටේ ඒ අසීමිත බලයක් දීලා වරද්දාගත්ත තැන් නිවැරදි කරන්න කියලා. සමගි ජන බල සන්ධානයේ විදියට අද මෙතන ඉන්නවා මේ රටේ පළපුරුදු හොඳම කාණ්ඩායම. අපි දන්නවා පළපුරුද්දක් නැති අයෙකුට ඡන්දේ දීලා බලේ දීලා මේ රට බංකොලොත් වුණ ආකාරය. එහෙනම් ඒ වැරද්ද නැවත වරක් කරගන්න එපා කියලා අපි ජනතාවෙන් ඉල්ලන්නේ. අපේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විදියට සජි ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වෙනවා. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණේ අපිත් එක්ක සන්ධානගත වෙච්ච සියලු පක්ෂ ටික අද මෙතනට එක්කව වෙලා ඉන්නවා. ඒ වගේම අද මේ රටේ ආණ්ඩුවට එරෙහි එකම විකල්පය සමගි ජන සන්ධානය කියලා මෙතන ප්‍රකාශ කරනවා. රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම මේ රටේ සාමූහිකත්වය. ඒ වගේ මේ රට ගොඩ ගැනීමට සියලු දෙනාටම එකහු වෙන්න අවකාශ ලබා දෙමින් සමගි ජන සන්ධානයට අවශ්‍ය බලය සහයෝගය දෙන කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම ජනාධිපතිවරණේ ජනතාවගේ අතිබහුතරය නැතුණත් වැඩි ඡන්දෙන් පත් වෙලා තියෙනවා අනුරු කුමාර දිසානායක මැතිතුමා. අපි රජයක් විදියට පිහිටවන අපි රජ විදියට අපි ඒ කටයුත්ත සාමූහික කරන බවට අපි මේ රටේ ජනතාවට අපි ප්‍රතිඥා දෙනවා. බොහොම ස්තුතියි.